නහස මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මේ දේවල් ගැන අලුත් අර්ථකථනයක් සපේන අපි ඒක අහලා ඉමු. බිත්තිය කොහෙන්ද ආවේ? ඔන්න දැන් බලන බිත්තිය මේ මොහොතේ බිත්තිය එන්න මීට කලනොත් බිත්තිය අපි දන්නවා. එහෙනම් බිත්තිය ආපස්සට ගිහින් බලන්න. කොත කවද්ද බිත්තිය පටන් ගත්තේ? මොකද ඉපදෙනකොට පුංචි දරුවා මව්කුසෙන් එළින දරුවා බිත්ති තිබුණේ නැහැ. බිත්තිය කොහෙන්ද පටන් ගත්තේ කියලා බලන්න. අනේ පොඩි දරුවා කී දැන් ආපස්සට බලනකොට පේනවා. පුංචිද කාලේ තිබුණේ නැහැ. අන්න මොන්ඩිසෝරි අරකට අන්න පින්තූර කොලයක් ඇහැට දෙනවා, ඇහැට වර්ණයක් දෙනවා, කන්ට ශබ්දයක් දෙනවා. අතල් අලල බැලුවොත් නේ තද උණුසුම දීත තද ගැති ඔක්කොම තියෙන අන්න බිත්තිය හැදෙන හැටි, අන්න අර අරමුණේ බිත්තිය හැදෙන හැටි අපිට එනවා. එක තව තැනකට පෙරසිට කඳ පිළිවෙත් දකිනවා කොතනින්ද පටන් ගත්තේ කියන්නේ. පුබ්බේ නිවාස අනුස්සය ඥානෙ දැන් හරි පෙරසිට කඳ පිළිවෙත් දකින හැටි. එහෙනම් චුතුපාත ඥානෙ මේ මොහොතේ සිත සත්‍ය දකින හැටි. සත්‍ය දකිනවා කියන්නේ බිත්තිය කියලා එකක් කොහෙන්ද ආවේ කියන්නේ බිත්තිය හැදෙන හැටි දකින. ඒ චතුප්පාත ඥානෙට එන්න නම් අර පෙර සිත් අද පිළිවෙත් දකින්න එන පුබ්බේ නිවාසංශ ඥානෙ තියෙනවා. අන්න එතකොට අපිට මේ ඇහැට කොහොමද වර්ණ ලැබෙන්නේ? දැන් ආයෙමත් මේ එක එක ලියාගන්න. දැන් මොන්ඩිසෝරියාකට ශබ්ද වර්ණ ගන්ධ රස පහස එකට ආපේ. දෙයක් වගේ දැනුන එක විත්‍ය දෙයක් වුණා. ඒ කියන්නේ අරමුණ සකස් වුණා. අරමුණ ඇත්ත වුණා. අරමුණ දෙයක් වුණා. එතකොට එක එක දැන් මේ අරමුණ ඇතුලේ තියෙනවා ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියලා ආයතන හය. සෙන්සස් හා. ඔන්න බලන්න දැන් සෙන්සර් එක කොහොමද හැදෙන්නේ කියලා. මේ එක ආයතනයක් බලන්න ඇස කියන ආයතන. එතකොට පේනවා මේ ස්පාක් වෙන වේගයට ආලෝකයම වෙනවා කියන එක. උදාහරණයක් විදිහට අර ආස විදිලි කරනකොට එක දිගට තප්පරේට කෝටියක් විදිලි කරනවා නම් ආලෝකයක් තියෙනවා. ඕක තමයි ඇස කියන්නේ. මේ ආලෝකයේ එළිය තියෙන කොහෙවත් තියෙන කතාවක් නෙමෙයි. ඒක ඇසටම වෙයි. ඇස හට ගන්න ධර්මයක්. තියෙන එකකුත් නෙමෙයි. ඒ කියන්නේ ස්පාක් වෙන වේගයට දෙයක් වගේ දැන්න එක. ඇස් ගැහ ගැලවුවොත් යාට වර්ණ ලෝකයක් නැහැ. එන ඇහැට බලන ලෝකෙ එළිය තියෙනව නෙමෙයි. ඇහැටම දරේ ස්පාක් වෙන වේගෙට ඒ චක්කු ප්‍රාසාදේ කියන්නේ මැවෙන මැවි. දැන් මේකට එනවා තව පැත්තක්. තින්න සංගති පස්සෝ ඒ කියන්නේ දිට්ඨ සුත මුත තුනම එකතුව ඒ කියන්නේ ආයතන පහම එක මාර්ද එක පාර දැනෙනවා. තින්න සංගති පස්සෝ කියන්නේ ස්පර්ශය තද්දපි පස්ස පච්ච. එක මොහොතේ මේ ආයතන මොකද තප්පරේට කෝටි වාරක ස්පාක් කියා මේ ආයතන පහෙම සිද්ධ වෙනවා. මන ආයතනය තාම ඇදුන්නේ නැහැ. ඒක බිත්තිය කියන මන ආයතනේ. ඒක තාම හැදුන්නේ. තාම හැට වර්ණයක්, කණ්ඩ ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කායට උණුසුම සීතල මෙන්න මේ චිත්ත ස්පාක් වෙන එක මොහොතේ. ඒ කොහොමද චිත්ත න්‍යාය ස්වභාවික සිද්ධ වෙන්නේ? ඒක එක මොහොතේ දැනෙන එක ෂොට් එකක් බවට පත් වෙනවා. අර කවුරුහරි කෙනෙක් බාහිරින් කියන, කවුරුහරි කෙනෙක් කියනවා. මේ බිත්තිය. විත්‍ය කියනකොට විත්‍ය කියන શબ્දේ වර්ණේ ගඳයි රසයි පහසයි උණුසුමේ තද ගතිය සියල්ල මේ මොහොතේ ස්පාක් වෙනවා. අන්න ධම්ම ස්පාක් වෙනවා. තින සංගති පස්ස තුන මොනවාද? දිට්ඨ සුත මුත. අර දිට්ඨ සුත ප්‍රකටයි. මුත නැතුව හැබැයි නැහැ. තුනම එන්නවා. දිට්ඨ සුත මුත එක මොහොත දැන එක තද විපස්ස පච්චය. තින සංගති පස්ස කියන ස්පර්ශය එකට දැනෙන එක. අර ධම්ම ස්පාකේ කියනවා. ධම්ම ස්පාකේ කියන්නේ දෙයක් වගේ දැනෙන එක. තද පස්ස පච්චා කියපේ. ස්පර්ශයට එනවා. පටික සම්පස්සක අධ්‍යෝචන සම්පස්සක කියන. ඇත්තටම මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කොටස් හතරක් තියෙනවානේ. දිට්ඨ කියන්නේ දකින ලද දේ. සුත කියන්නේ අසන ලද දේ. මුත කියන්නේ විඳින ලද දේ. මොනවද අපි විඳින්නේ? ගන්ධ සුවඳ රස ස්පර්ශ මේ දේවල් තමයි විඳින්නේ. මේ තුන තමයි විඳින ලද දේ කියලා කියන්නේ. එතකොට විඳින ලද්ද කියනකොට ඒක තුනක් නෙමෙයි. එතන තියෙනවා නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ කියලා එතන විතරක් තියෙනවා තුනක්. මුතේ තුල. දිට්ට සුත මුත. ඊට පස්සේ ඒක ඒ ටික වෙන් කරන්න බෑ. විඤ්ඤාතයක් තියෙනවා වෙනම. එතකොට දැන් අපි ගත්තාම දැන් මොකද්ද මේ කියන කතාවේ තේරුම? තින්නම් සංගති පස්සෝ. අපිට හම්බෙනවා පෙළ ඕන තරම්
චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. චක්කුංච පටිච්ච රූපේච ඇසද නිසා රූපද නිසා එතකොට උපදිනවා චක්කු විඤ්ඤාණය. ඇසද නිසා රූපේද නිසා උපදිනවා චක්කු විඤ්ඤාණය. තින්නම් සංගති පස්සෝ. තුන් දෙනාගේ සංගතිය එකතුව ස්පර්ශයයි. එතන ස්පර්ශය ඇති වෙනවා. එතකොට මේ දැන් උන්වහන්සේ පැහැදිලි කරගෙන ගිහින් දිට්ඨ සුත මුත විඤ්ඤාතයක් මොකටද උතෙන්ද ගන්නෙ කොහෙන්ද? දිට්ඨ සුත මුත කියලා තුනක්. ඒකේ එහෙම ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. පින්නතනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතාම පැහැදිලිව පටිසම්භිදා මග්ගප්‍රකරණයේදී. න අඤ්ඤමඤ්ඤ විෂයම් පච්චනු බොන්ති එක එක්කෙනාගේ විෂය එක එක්කෙනා අනුභව කරන්නේ නැහැ. ඇහි විෂය කන පැත්තෙන් අනුභව කරන්නේ නැහැ. කන පැත්තෙන් දිව අනුභව කරන්නේ නැහැ. මේ එක එක්කෙනාගේ විෂය අනුභව කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඇහැගෙන දැනගන්න හිතෙන් රූපය දැනගන්නවා කියන ගණේට යනවා. ඒකෙන් සද්දේ දැනගන්නේ නැහැ. සද්දේ දැනගන්නේ ඉතින් සද්දේ දැනගන්නවා. මේ තුනම එකට ස්පාක් වෙනවා කියලා එහෙම කතන්දරයක් නැහැ පින්නතුනි ධර්මයේ ඇතුලේ. ස්පාක් කියන වචනේ අපි අතහැරියයි කියමුකෝ ඒක උන්වහන්සේ දාගත් එකක් කරුණු පැහැදිලි කරන්න කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ස්පාක් කතාවේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ ආයතන ටික පිළිබඳ වෙන දැනුම ඔක්කොම එක මොහොතක හටගන්නවා. එක මොහොතක හිතට නැතිනම් එක මොහොතක එක තැනක එක ෂොට් එකක් විදිහට අරමුණු වෙනවා කියලා උන්වහන්සේ කියන්නේ. අන්න ඒක බරපතල ධර්ම විකෘතියක්. ධර්මයේ වැරදි විදිහට ප්‍රකාශනයක්. පවතින ධර්මයේ එකක්ව තියෙනකොට ලෝකෙට පවතින ධර්මය කියලා බොරු කියන එකක්. පවතින ධර්මය කියලා වැරදි දෙයක් ඒ පෙන්වන්නේ. එහෙම ඔක්කොම එකට පැහැදිලි වෙන්නේ නැහැ. රූපේ දැනගන්නකොට රූපේ දැනගන්න සිත පහළ වෙනවා. ඒ චිත්ත වීතියම ගිහිල්ලා ඊට පස්සේ තමයි ඒක නැවත ඒක අවසන් වෙලා ඊට පස්සේ කණෙන් සද්දය අහගන්න කියන්නේ. මේ ඔක්කොම වෙන වෙනම වෙන වෙනම යන දෙයක්. දැන් විඤ්ඤාතය ගන්න ඒක ගන්න වෙනමම උන්වහන්සේ. උන්වහන්සේ හෝ ඒ පුද්ගලයා. ඒක වෙනමම ගන්න. එතකොට මෙතනදී පින්නතුනි මේ කියන කාරණාව සම්පූර්ණම ධර්ම විකෘතියක්. අනිත් එක තමයි කොයි වෙලාවකවත් මේ ටික ඔක්කොම එක මොහොතේ හටගන්න දෙයක් නෙමෙයි. ඔබට හොඳට බලන්න පුළුවන් උදාහරණ පෙන්වුවත් අපි ත්‍රිපිටකය තුළින් ඔබට පැහැදිලි කරගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළම යෙදෙන කාරණාවන්ගෙන් දැන් මේ අභිධර්ම පිටකයේ පဋාණ ප්‍රකරණය මංකෝ භාග්‍යතුන් වහන්සේගේ විස්තරිත හේතුඵල ධර්මය තමයි අපිට මේ අභිධර්ම පිටනේ පဋාණේදී දකින්න පුළුවන්කම තියෙන්නේ. ඔබට දැන් මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා මේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට මේ ප්‍රත්‍ය දෙකක් තියෙනවා මේ 10 11 මේ පුරේජාත පච්චය පච්ඡාජාත පච්චය. පුරේජාත පච්චය කියලා මොකද්ද කියන්නේ? චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. චක්කායතනං චක්කායතනය මොකද්ද? චක්කායතනය කියලා කියන්නේ ඇස. චක්කු විඤ්ඤාණ ධාතුයා චක්කු විඤ්ඤාණයට තං සම්පයුත්තකානං ධම්ම සම්පයුත්තකානංච ධම්මානං. ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ට මොනවද? චක්කු විඤ්ඤාණය හා සම්ප්‍රයුක්ත ධර්මය වේදනා සංඥා සංඛාර කියන අනික් ස්කන්ධ ටික ස්පර්ශයේද ඇතුළත්ව ඒ ධර්මයන්ට පුරේජාත පච්චයේන පච්චයෝ. පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. ඇහැ පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. ඇහැ කලින් හටගන්නේ. ඇහැ කලින් හටගන්නේ. ඒ විදිහටම අපි ගත්තොත් රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්ම තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ. රූපයත් ඒ විදිහට තමයි පුරේජාත පච්චයෙන් පච්චය වෙන්නේ. එතකොට ඇහැ රූප මේ දෙකම චක්කු විඤ්ඤාණයට පුරේජාතයක කලින් උපදිනවා. චක්කු විඤ්ඤාණය පච්චාජාතයි. විඤ්ඤාණය හටගන්නේ එතන. චක්කු විඤ්ඤාණය පච්චාජාතව එතන උපදිනවා. චක්කු විඤ්ඤාණය මොකද්ද කරන්නේ? රූපය පිළිබඳව දැනගන්නවා. රූපය දැනගන්නවා. එතකොට රූපය දැනගත්තට පස්සේ ඊට පසු අවස්ථාවල මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කර්ම මනෝ විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් ඒ ඇසෙන් දැකපු රූපය අරඹයා සිත් පහළ කිරීම පරම්පරාවක් ඊට පස්සේ සිද්ධ වෙනවා. දැන් කවුරු හරි ඔතනදී කියන්න හදනවා නම් අර ඇහෙන් රූපේ පේනවා කියන තැනදී මේ ඔක්කොම දිට්ඨ සුත මුත කියන තුනම මේ ඔක්කොම එකට එකතු වෙලා ස්පාක් වෙන එක තමයි තින්නම් සංගති පස්සෝ කියන තැන කියන්න හදනවා නම් ඒ කියන්නේ මොකද්ද? මේ චක්කු විඤ්ඤාණ ධාතුව ළඟින්ම අර ඔක්කොම එකතු කරගත්ත තැනක අත්දැකීමක් පණවන්න හදනවා කියන එක. මොන තරම් විකෘතියක්ද? මන් දන්නේ ඔබට මේ ධර්ම කාරණාවන්ගෙන් තියෙන බරපතල ගැඹුර තේරෙනවද කියලා. මේවා ඉතාම සුවිශද නුවණින් දකින්න තියෙන දේවල්. ඔබට තේරෙන්නේ නැත්නම් ඒකේ ඔබේ ධර්මඥාන ගැටලුවක් තියෙන එක තේරුම් ගන්න. ඔබ ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඊට පස්සේ. අවංකව කරුණ විමසනකොට ඔබට තේරුම් ගන්න බැරි නෑ. ඇහැ කියන්නේ මොකක්ද? ප්‍රසාද රූපය කියලා අපිට හම්බෙනවා. රූපය කියන්නේ ඇහැට ඒ මොහොතේදී පතිත වෙන වර්ණ සටහන. ඇහැට වර්ණ රූපයක් පතිත වෙනකොට ඒ ඇස වස්තුව කරගෙන හිතක් උපදිනකොට තමයි අපිට ඒක විජානනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් කියන්නේ නැහැ
ඇහැ රූප දෙක නැහැ කියලා. ඒවා පුරේජාත වස්තු විදිහට තිබුණා. විඥානයේ පසුව හටගත්තා. ඒකෙන් රූපය දැනගත්තා. මේ විදිහට ඒ සිදුවන සිදුවීම පිළිබඳව ඔබ නුවණ උපද්ද ගන්න. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ යථාර්ථ ධර්මය ගැන පැහැදිලි කරපු විදිහ. එතකොට මේ යථාර්ථ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහට නැතුව ඔක ප්‍රායෝගික ජීවිතයක් දකින්න යනකොට වෙනස් විදිහකට කාටවත් පේන්නේ නැහැ. කවුරු හරි ඔය සිත් ආවර්ජනා කරලා බලන්න ගියොත් එහෙම යාට නුවණින් දකින්න වෙන්නේ ඔය පිළිවෙලම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරාට වඩා වෙනස් පිළිවෙලකට දකින්න නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලම තමයි පින්තුනේ ඔක දකින්නවා නම් ඕගොල්ලොන්ට දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ වස්තුව අපිට හොඳින් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ඔක්කොම හටගන්නේ කොහෙද? පුරේ ජාතව හටගන්න ධර්ම විදියට හටගන්නේ. මේවා හිතෙන් උපදින ධර්ම එහෙම නෙමෙයි. ඊට පස්සේ අපි ගියොත් එහෙම තව උදාහරණයකට ඕගොල්ලොන්ට දකින්න පුළුවන්කම තියෙනවා. තව සූත්‍ර දේශනාවන් ආශ්‍රයෙන් අපි කරුණු විමසා බැලුවොත් ධාතු සංයුත්තේ දැක්වෙන මේ සූත්‍රය නෝ පස්සනානත්ත සූත්‍රය. මේ සූත්‍රයේදී කතංච භික්කවේ ධාතුනානත්තම් පටිච්ච උප්පජ්ජති පස්සනානත්තම්. ධාතුනානත්තේ නිසා පස්සනානත්තයක් වෙන්නේ කොහොමද? ධාතුනානත්තේ ඇති වෙනකොට ස්පර්ශ නානත්තයක් වෙන්නේ කොහොමද? එතකොට නෝ පස්සනානත්තම් පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තම්. ස්පර්ශනානත්වය නිසා ධාතුනානත්තේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත පැත්තේ තියෙන දෙයින් එළිය තියෙන එක වෙනස් වෙලා පේන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ධාතුේ නානත්වය නිසා තමයි ස්පර්ශේ නානත්වය වෙන්නේ. හිත පැත්තේ තියෙන වෙනස්කම් ඇති වෙන්නේ ධාතුේ නානත්වය නිසා. එහෙනම් බාහිර දෙයක් නැහැ. ඔක්කොම හිත පැත්තේ කියන සංකල්පයේ බුදුදහම ඇතුලේ පිළිගන්න දෙයක් නෙමෙයි. ඒක විකෘතියක්. බුදුදහම ඇතුලේ එහෙම තියනවා කියලා කියනවනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවම හද ලෝකේ ධාතුනානත්වයේ තියෙනවා. ධාතු වෙනස් වෙනවා. සතර මහා ධාතු, අවකාශ ධාතු අවුරාගෙන ඒවා වෙනස් වෙනස් විදිහට තියෙනවා. එහෙම ධාතුනානත්වයන් උපදින තැනකදී ස්පර්ශනානත්වයක් පේනවා. ස්පර්ශනානත්වය ඇති වෙන නිසා තමයි එයාට වෙන වෙන මේ දේවල් දකින්න පුළුවන්කම තියෙන්නේ. එක එක වස්තු වෙනස් වෙනස් විදිහට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක ධාතුනානත්වයේ ඉඳලා වෙන දෙයක්. ඒකෙදි කියන්නේ නැහැ ස්පර්ශනානත්වයෙන් ඇති කරගත්ත ධම්මනානත්වයෙන් ඇති කරගත්ත දෙයක්. ධම්ම ස්පාක් කියලා හිතේ තියෙන එක එළියට දාන එකෙන් එක් කතාවක් එතනදි කියන්න යන්නේ නැහැ. ධාතුනානත්වයක් ලෝකේ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. බුද්ධ වචනය කියලා කියන්නේ අන්නේ ධම්මනානත්වය, ඒ කියන්නේ ධාතුනානත්වය ගැන දේශනා කරපු තැන බුද්ධ වචනය. ඒක භෞතික ලෝකයේ ගැන බුදුරජාණන් වහන්සේ විවරණය කරනවා. හේතුඵල ධම ඇතුලේ ඒ හේතුව පෙන්වන්න ඕනේ. ඒක නිසා ඒක තියනව හෝ නැහැ හෝ කියන්න නෙමෙයි යන්නේ. හේතු නිසා හටගත්ත දෙයක් විදිහට හේතු ඇති කල්හි ධර්මයේ උපදිනවා. හේතු නැති වෙනකොට ඒක නිරෝධයටපත් වෙනවා. ඒ නිසා බුදුදහම ඇතුලේ ඔක්කොම මනස පිළිබඳ වූවක් කියන තැනකට යන්නේ නැහැ.